ආයු බෝවන් මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් තනමල්විල බලහරුව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ මියගේ වයස 82ක් වූ එම පුද්ගලයාගේ ඥාති පුත්‍රයෙකුගේ දැනුම් දීම මත එම මලසිරුර සොයාගත් බවයි. පොලිසිය ඊයේ එම ස්ථානයට පැමිණෙන විටත් ඔහුගේ නාසයෙන් හා මුඛයෙන් ලේ වහනය වී තිබේ. පසුව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා ඔහුගේ නිවසේදී මිතුරන් තුන්දෙනෙක් සමග මත්පැන් පානය කර ඇති බවයි. තනමල්විල පොලිසිය සඳහන් කළේ මෙය ඝාතනයක්ද එසේ නොමැතිනම් ස්වභාවික මරණයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන බවයි. මීට අමතරව කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය නොකරන ලෙස ඉල්ලමින් අද පෙරවරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්වුණි. ඒ කළුතර නගර මැදේදීය. ඒ සංවිධානය කර තිබුණේ රටට හෙටක් සංවිධානය විසින්ය. කෙසේ නමුත් නිරෝධායන නීති උල්ලංඝනය කර විරෝධතා සංවිධානය කළහොත් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි විරෝධතා හරහා කොවිඩ් පොකුරු නිර්මාණය වුවහොත් එම ප්‍රදේශයේම හුදකලා කිරීමට සිදුවන බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.